සුබ දවසක් මගේ යාළුව හැමෝටම මං අද කියලා දෙන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. ගොඩක් ඉක්මනින් ඔයාගේ දැන් සහකරු ඔයාගෙන් ඈත්ලා ඉන්නවනම් ගෙන්න ගන්නේ කොහොමද කියලා තමයි මං අද කියලා දෙන්න යන්නේ. මේක ඔයාට කිසිම මුදලක් වැය කරන්නේ නැතුව යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්බලට යන්නේ නැතුව ගොඩක් හොඳ විදිහට යහපත් විදිහට කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මම මේ කියලා දෙන්න යන්නේ. හරි. ඔයා ඔයාගේ සහකරුත් එක්ක ගොඩක් සතුටින් ආදරෙන් ඉඳපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් දැන් ඔයාට ඔයාගේ සහකරු ඔයාගෙන් ඈත් වෙලා, ඒ කියන්නේ ඔයත් එක්ක තරහ වෙලා, නැත්නම් ඔයා ඔයාව දාලා ගිහිල්ලා වෙන කෙනෙක් එක්ක අලුතෙන් සම්බන්ධයක් පටන්ගෙන ඒ වගේ ප්‍රශ්නක ඔයා ඉන්න පුළුවන්. හරි, අපි දැන් බලමු ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. ඔයා ඒ වගේ ප්‍රශ්නෙකට මුහුණ දුන්න ගමන්ම ඔයාලා කරන්නේ ඔයාලා කන්නේ බොන්නේ නැතුව ගොඩක් දුකෙන් එදිනෙදා කරන්න තියෙන වැඩ ඔක්කොම අතපසු කරගෙන කාලේ ගෙවන එක තමයි ඔයාලා කරන්නේ. ඉතින් ඔයා මේ විදිහට ගොඩක් දුකෙන් ඉඳලා මට අයාව කවදාවත් හම්බෙන එකක් නැහැ, මට ඒ වගේ හොඳ කෙනෙක් කවදාවත්ම ලැබෙන එකක් නැහැ, මම ජීවත් වෙලා වැඩක් නැහැ, මේ ජීවිතේ කර්මයක් කියලා හිත හිත ඉන්නවා වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔයා අහන්නේ විරහ ගීත, දුක හිතෙන ගීත, අය කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියලා අදහස දෙන ගීත තමයි ඔයා සවන් දෙන්නේ. ඒක හැමෝම කරන දෙයක්. ඉතින් මේ විදිහට ඔයා හිතෙන් ගොඩක් වැටිලා දුකින්ම කාලෙ ගෙවනකොට ඔයාට ඔයාගේ හිතට එන දේවල් වල හැටියට ඔයාට තව තවත් ලැබෙන්නේ දුක හිතෙන දේවල්ම විතරයි. ඒ කියන්නේ විශ්වයෙන් ඔයාට හොඳ දේවල් ඔයාගේ ජීවිතයට නම් කරලා දෙන්නෙම නැහැ. මොකද විශ්වය හිතන්නේ ඔයා කැමති මේ වගේ දුක හිතෙන දේවල් වලට තනියෙන් ඉන්න ඔයා කැමති ඒ විදිහට කියලා තමයි විශ්වය තේරුම් ගන්න. ඉතින් ඔයා මේ විදිහට කවදාවත් ආයේ සහකරුවාට හම්බෙන්නේ නැහැ කියලා හිත හිත ඉන්නකොට ඇත්තටම ඔයාට කවදාවත් ආයේව හම්බෙන්න එකක් නැහැ. මොකද ඔයාට ඒ අදහස්ම විතරයි හැම වෙලේම හිතට එන්නේ. අපි බලමු දැන් ඒකට මොකද්ද කරන්න ඕනේ දෙය කියලා. මුලින්ම ඔයා කරන්න ඕනේ ඉස්සෙල්ලාම ඔයා හිතෙන් වැටිලා ඉන්න එක නැති කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා හිතන්න ඕනේ ඔයාගේ සහකරුත් එක්ක ඔයා ගොඩක් ආදරණීය විදිහට හිටපු විදිහ, කතා කරපු දේවල්, ඒ වගේ දේවල් ඔයා හිතින් මවා ගන්න ඕනේ. දැන්ටමත් ඔයා එයත් එක්ක ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා ඔයා හිතින් මවා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට කරන්න පුළුවන් ආදරණීය ගීතයකට ඇහුම්කන් දෙන ගමන්, ඒ කියන්නේ විරහ ගීත නැතුව ආදරය ගැන කියවෙන ගීතයකට ඇහුම්කන් දෙන ගමන් ඔයා හිතන්න ඕනේ ඔයාගේ සහකරුත් එක්ක ඔයා ලස්සන තැනකට ගිහිල්ලා ගොඩක් සතුටින් එයත් එක්ක හිනා වෙවි කතා කර කර ඉන්නවා හිතින් මවා ගන්න ඕනේ. ඉතින් ඔයා හැම වෙලාවෙම ඒ විදිහට ඔයාගේ සහකරුත් එක්ක කන බොන විදිහ, කතා කරන විදිහ ඉතින් මවාගෙන ඉස්සර වගේම ඔය දෙන්න ගොඩක් සතුටින් ආදරෙන් ජීවිත කාලෙම දැන් ඉන්නවා කියලා හිතාගෙන සතුටින් විතරක් ඉන්න පුරුදු වෙන්න ඕනේ. ඔයා ඔයාගේ අතීතර දෙන්න ඕනේ ඔයා දැන් ඉන්නේ ගොඩක් සතුටින්, ඔයාගේ සහකරු ඔයා ළඟින්ම ඉන්නවා, ඔය දෙන කවදාවත් වෙන් වෙලා නැහැ කියලා ඔයා හිතන්න ඕනේ. ඉතින් ඔයා මේ විදිහට කරාම දවසක් දෙකක් යනකොට නිකම් ඔයාගේ සහකරු ඔයාට ආකර්ෂණය වෙනවා. කියන්නේ කලින් වගේම එයා ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා. ඔය දෙන ඉස්සර වගේම සතුටින් ඉන්න පුළුවන් වෙනවා. මේක කරනකොට කොයිම විටකවත් ඍණ ආකල්ප, ඒ කියන්නේ දුක හිතෙන දේවල් ඔයාට දැන් එයාව කවදාවත් හම්බෙන්නේ නැහැ කියලා පොඩ්ඩක්වත් හිතන්නම හොඳ නැහැ. ඔයා සතුටින් ඉන්න අවස්ථාවම පමණයි හිතින් මවා ගන්න ඕනේ. ඔයාට විශ්වයෙන් සතුට හිතෙන දේවල්ම පමණයි ළඟා කරලා දෙන්නේ. මොකද එතකොට විශ්වය තේරුම් ගන්නවා ඔයා කැමති සතුටින්ම ඉන්න කියලා.
තිංවා මේ ක්‍රමේ අත්තදා බලන්න ඔට දවසත් දෙකක් යනකොට ඔයාගේ බලාපොරොත්තු මනට මිෂ්ට කරගන්න පුළුවන් මේක 100%ක්ම සාර්ථක ප්‍රතිඵල තියෙන ක්‍රමයක් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි ඔයාලට ගොඩක් වැදගත් නා කියලා මම හිතනවා ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු මම subscribe කරන්න අමතක කරන්න එපා මගේ යාළුවන්ට හපතක්ම වේවා